තුනෙන් දෙකක් තිබුණා කියලා හැමදේම කරන්න බෑ. ඊයේ මම පාර්ලිමේන්තුවේ බලාගෙන හිටියා. ඒක හැමති කෙනෙක් කතා කරගවන් කිව්වා අපිට දැන් පුළුවන් ඔය පැත්තේ ඉන්න කට්ටිය එක්කෙනෙක් වට කරන්න තුන් දෙනා ගානේ දාන්න කියලා. අට පාස් නැති වුණාම තුනෙන් දෙක ගණන් කරගන්න බෑ. එක්කෙනෙක් වට කරන්න තුන් දෙනෙක් දාන්න නම් හතරෙන් තුනක් තියෙන්න ඕනේ. මෙතන තුනෙන් දෙකයි තියෙන්නේ. හැබැයි ඒ වගේ තර්ජන කරන්නට මම කියන්න කැමතියි. අපි තර්ජන වලට බය නැහැ. තුන් දෙනෙක් දාලා එක්කෙනෙක් වට කරන්න ඕනේ නැහැ. මම තනියම ඉස්සරහා පෙළ ඉන්න ඔක්කොම කට්ටියක පාට ගන්න ලෑස්ති. අපි දෙවෙනි පෙළිය ගන්න දානවා ඊට පස්සේ අපේ චමින්ද වගේ කෙනෙක්. චමින්දගේ පාරවල් වල රහ විඳපු කට්ටිය ඔය පැත්තේ ඉන්නවා. තුන්වෙනි පාළේ පෙළිය අර දයාසිරියමත් ඉන්න හින්දාවත් තුම කරාටේ දන්නවා. අපි දන්නවා අපේ ඩයනාගමගේ මන්ත්‍රීතුමිය. එයායි තුමිය කරාටේ කළුපටි තියෙනවා. එතකොට තුනෙන් දෙකක් තිබ්බා කියලා අපි වට කරලා ගහන්න ඒවට සූදානම් වෙන්න එපා කියලා අපි තා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට 20 වෙනි අවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුව දුර්වල කරනවා. මෙතන ඉන්න තමුන්නාංශයලා ඔක්කොම එකතු වෙලා Siri සංගබෝලා වගේ තමුන්නාංශලගේ බලතල එක්කෙනෙකුට බාර දෙන්න හදනවා. අගමැති දුර්වල වෙනවා. මේ පොහොට්ටුව නිර්මාණය කරපු මේක නායකත්වයේ දුන්න මේකේ පෙරගවන් කරුවා අනිවාර්යයෙන්ම පඹයක් බවට පත් වෙනවා. ඒවා අපි දන්නේ නැහැ දිට්ඨ ධම්ම වේදිනිය කර්මද කියලා. මොකද එතුමා හැමදාම ශක්තිමත් වෙන්න බලය පාවිච්චි කරන්න ඉතාලම කැපීමෙන් වැඩ කරපු නායකයෙක්. ඒක තමයි යථාර්ථය. නමුත් එතුමාත් පඹයක් බවට පත් කිරීමට 20 වෙනි අවස්ථා සංශෝධනය ක්‍රියා කරමින් සිටිනවා. ඇමතිවරුන් පත් කිරීමේ සීමාවක් නැහැ. ඒකනම් ලණුවක් දීලා තියෙනවා. ඒ ලණුව දීලා තියෙන්නේ අපේ හිටන් හිටපු ජනාධිපතිතුමාට හිටන්. ඒ වගේ ශ්‍රී ලංකා ඉදවත් පක්ෂී ඉන්නවා ඇමතිකම් බලාගෙන කෙලහලාලා ඉන්න කට්ටියක් ඒගොල්ලොන්ගේ රඳවා ගන්න තුනෙන් දෙකේ ඡන්දය ගන්න දීපු ලණුවක් තමයි නැත්නම් අනිවාර්යයෙන්ම හිතුන හැටියට තමයි ඇමතිවරු දෙන්නේ නැහැ ඒක කියෙව්වම මේගොල්ලෝ හිතාගෙන ඉන්නා ඒගොල්ලන්ට ඇමතිකම් ලැබෙයි කියලා තුනෙන් දෙකට පඹි වගේ අත උස්සනවා 20 වෙනි සංශෝධනය ගේන්නේ තාවකාලිකවලු ඊට පස්සේ හොඳ එක්කෙනෙක් ගේනවලු ඒ කියන්නේ මේ ඌර්කෙක් ගේනවා ඉස්සෙල්ලා ඊට පස්සේ ගේන එළු පැටියෙක් එතකොට මේ කියන්නේ එතුමීම පිළි අරන් තියෙනවා ව්‍යස්ථා සංශෝධනය කියන්නේ වෘකයක් කියලා. එතකොට එතුමී එහෙම කියනවා නම් මට එතුමීගෙන් අහන්න සිද්ධ වෙනවා. ඉතින් අපට ඕන නම් නර්ස් කෙනෙක් හදන්න. අපි ඉස්සෙල්ලා දොස්තර කෙනෙක් කරලා ඊට පස්සේ නර්ස් කෙනෙක් බවට පත් කරනවාද කියලා. ඒ වගේ කතාවක් එතුමී කියන්නේ. හරයක් නැති කතාවක්. ඒවා අපට තේරෙන විදිහට අසහනයෙන් කියන කතා, ජනතා අප්‍රසාදයකට තේරුම් අරගෙන කියන කතා. ඒකන්ද ඒ කතාවලට අපි වටිනාකමක් දෙන්නේ නැහැ. ජනතාව කතා කරනවා. රුපියල් දෙකේ පුවක් ගෙඩිය දැන් 25යිලු. බුලත් රුපියල් 25යි බුලත් තියෙන දැන් 60යිලු. මයියක්ක රුපියල් 60ට තිබුණ එක දැන් රුපියල් 120යිලු. හොඳයිද? තමුන්නාසේට හැම්බේකන් චීස් සම්බෙනව ඇති. මේවා අහිංසකයෝ කනේවා. තමුන්නාසේ කොහෙද්ද පහත් උනේ? ඊළඟට සීනි රුපියල් 90ට තිබුණ එක 140යි. ඒකත් හොඳයිද? තමුන්නාසේට දිය වැඩියවද? මොඩෙක් වගේ තොඩවන්න එපා. දැන් මට මෙතෙන්දි මතක් වෙනවා මගේ මම ගරු කරන කොහොමද අමුදායේ ලොක්ෙක්නේ ඔබතුමා කතා කරනකොට පොඩි ටිකක් විනයක් ඇතුව කතා ගන්න දැස්නට ඒක රීති ප්‍රශ්නයක් නතර හදන්න බෑ ඒවා හදන්න ඉන්නවා කතානායකතුමි වඩේ 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 එනවද වඩේ 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 කාර්යා වඩේ කාර්යා බලන්නේ කොහොමද ඔය බඩ බස්ස ගන්නව බඩ සම්සර එහෙමත් දෙයක් කරගන්න බෑ බදුනේ ඉන්නේ නේද මාගේ කාලය අවසන් breaking.lk